වසභ රජතුමා ඇලහැරෑල ඒ වගේම මහසෙන් රජතුමා මින්නේරිය කවුඩුල්ල වැව උපතිස්ස රජතුමා තෝපා වැව ඒ වගේම දෙවන අග්‍රබෝධි රජතුමා ඒ ගිරිතලය වැව විශේෂයෙන්ම මහා පරාක්‍රමබාහු රජතුමා ඒ පරාක්‍රම සමුද්‍රය වැනි මහා යෝධ වැව් පද්ධතියෙන් විශේෂයෙන්ම මේ වියලි කලාපේ මේ පුලතිසි පුරවරේ පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකිරීම නිසා ඒ වියලි බව පහව ගිහිල්ලා මේ මුළු ප්‍රදේශයම බත බුලතින් සරුසාරවත් කරන්නට පුළුවන් කෘෂිකර්මාන්තයට විශේෂයෙන්ම වී ගොවිතැනට වඩාත් යෝග්‍ය වූ පරිසර පද්ධතියක් බවට පත් වුණා. ඒ නිසාම තමයි ඔබ අප දන්නා පෙරදිග ලෝකයේ මහා ධාන්‍යාගාරය බවට මේ පුංචි රට පත් වුණේ. එසේ පත් වූ නිසාවෙන් නොවේද මෙවන් වූ මහා කලා නිර්මාණ ලොවට දායාද කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් මේ මහා දායාදයන් ගැන සොයා බලන්නටයි අතීත උරුමයන් සොයා යන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ තුළින් අදත් අප මේ සැරසෙන්නේ. එකතු වෙන්න. ලංකා තිලක පිළිමගය පොළොන්නරුවේ උතුරු පිටනගරයේ පිහිටා තිබෙනවා. පොළොන්නරුවේ ඇති ප්‍රතිමා ගෘහ තුනෙන් එක් ප්‍රතිමා ගෘහයක් වන මෙය කරවනු ලැබුවේ මහා පරාක්‍රමබාහු රජ විසින්. සම්පූර්ණයෙන්ම ගඩොලින් ඉදිකර ඇති ලංකාතිලකය වඩාත් වැදගත් වන්නේ එහි ඇති සුවිසල් හිටි බුදු පිළිමේ හේතුවෙන්. පිළිමගේ ප්‍රධාන ප්‍රවේශය ඇත්තේ නැගෙනහිර දෙසින්. එහි පිටත සහ ඇතුළත මුරගල් හා කොරවක් ගලින් යුත් ප්‍රවේශ දෙකක් දකින්නට පුළුවන්. එම මුරගල් පෙන සතකින් යුත් නාගරාජ රුවකින් සහ වාමන රූප කැටයමින් සමන්විතයි. කොරවක් ගල්ද මකර හා සිංහ රූපවලින් යුක්ත වනවා. මෙම මුරගල් හා කොරවක් ගල්වල ඇති කැටයම් ඉතා අලංකාරව නිර්මාණය කර තිබෙනවා. මෙයින් පිටත මුරගල් යුගලයේ උස මීටරයකුත් සෙන්ටිමීටර 40ක් පමණ. ඇතුළත මුරගල් යුගලය මීටර 1.5ක් පමණ උසකින් යුක්තයි. මෙම මුරගල් සියල්ල නිර්මාණය කර ඇත්තේ ග්‍රැනයිට් පාෂාණයෙන්. ඇතුළත ඇති කොරවක් ගල් යුගලයේ ඇතුල් පෘෂ්ඨයේ ඇති කැටයම් විශේෂයි. එහි පෙන සතකින් යුත් නාගිනී රුවක් කැටයම් කර තිබෙනවා. ඒ හැරුණු කොට එහි ස්ත්‍රී වාමන හා සිංහ රූද දකින්නට ලැබෙනවා. එමෙන්ම එහි පිටත පෘෂ්ඨයේ යම රුවක්ද කැටයම් කර තිබෙනවා. වර්තමානයේ ඇත්තේ පියගැට තුනක් පමණක් වුවත් කොරවක් ගලේ ඇති සාධක අනුව මුලින්ම එහි තිබී ඇත්තේ පියගැට පහකින් යුතු පියගැට පෙළක්. මෙහි ඇති පියගැටද නොයෙක් ඉරියව්වෙන් සිටිනසේ නෙලා ඇති වාමන රූ වලින් සමන්විතයි. පොළොන්නරුවේ නිර්මාණවල ගව රූපයට හිමිවන්නේ විශේෂ තැනක්. මුරගල පසෙක ගව රූපය දක්වා තිබීම පොළොන්නරු යුගයේ බොහෝ විට දකින්නට ලැබෙන ලක්ෂණයක්. මේ සෙල්ලිපිය පිහිටුවා තිබෙන්නේ පොදු වර්ෂ 13 වැනි සියවසේ දඹදෙණියේ රජකම් කළ හතරවන විජයබාහු රජු විසින්. තමන් ලංකාතිලක පිළිමගය ප්‍රතිසංස්කරණය කර වූ බව එහි සඳහන් කොට තිබෙනවා. පිළිමගය ඉදිරිපස දෙපස ඇත්තේ මුහුණත බහුකෝණාකාර ලෙස ඇති විශාල කුළුණු දෙකක්. එහි නොයෙක් රූප සහ මල් ලියකම් කැටයමින් යුක්තව තිබූ බව වංශ කතාවලද සඳහන් වනවා. ඒවායේ සාධක අදටත් දකින්නට පුළුවන්. වර්තමානයේද එහි ශේෂව ඇති උස අඩි 58ක් නැතිනම් මීටර 18ක් පමණ වනවා. මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා සඳහන් කර ඇත්තේ පිළිමගේ පාදමේ සිට ඉහළ කොත් කැරල දක්වා මුලින් අඩි 100ක පමණ උසකින් තිබෙන්නට ඇති බවයි.
ගර්භගෘහයට ඇතුල් වන ස්ථානයේ පහළ හුණු බදාමයෙන් කළ රූප දක්වා තිබෙනවා. පිරිමි හා කාන්තා මෙන්ම වාමනරුවක්ද එහි ඇතුළත්. බුදු පිළිමය තිබෙන්නේ ගර්භගෘහය තුළ. එය පිහිටුවා තිබෙන්නේ මීටරයක් පමණ උසින් යුතු පද්ම පීඨයක් මත. පිළිමයේ උස මීටර 12 මාරක්. ගඩොල් සහ බදාම උපයෝගී කර එය නිර්මාණය කර තිබෙනවා. පිළිමය වර්ණ ගන්වා තිබූ බවට සැලකෙනවා. වර්තමානයේ පිළිමයේ ශීර්ෂය දකින්නට නොලැබුණත් 20 වන සියවසේ මුල් දශකයේ වනතෙක් එය පැවති බවට ඒ යුගයේ ලබාගත් ඡායාරූප සාධක සපයනවා. ඒ වන විටත් පිළිමයේ මුහුණේ අංග බොහෝ දුරට නිරුපද්‍රිතව පැවති බව එම ඡායාරූප මගින් දැකගන්නට පුළුවන්. ලංකා තිලක හිටි බුදු පිළිමය විශිෂ්ටතම නිර්මාණයක් බව අවිවාදිතයි. ගර්භගෘහය කොටසේ දෙපස බිත්ති අසලම ගල් කණුශේෂ දකින්නට තිබෙනවා. ඒවා එම කොටසේ ඉහළ මාලයක් තිබූ බවට මනා සාධකයක්. ලංකා තිලක පිළිමගේ පියස්සද තනා තිබී ඇත්තේ ගඩොලින්. නමුත් පසුකාලීනව විනාශ වීම හේතුවෙන් දැන් එය දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් හිටි බුදු පිළිමේ වටා ඇති පටු ප්‍රදක්ෂිණා පතේ ඉහළ ආරුක්කු හැඩැති ගඩොලින් කළ පියස්ස තවමත් දැක ගැනීමට හැකියාව පවතිනවා. ගර්භගෘහය ප්‍රදක්ෂිණාපතේ සහ පෙර පැවති ඉහළ මාලය ආශ්‍රිතව කවුළු තබා තිබෙනවා. එසේම බිත්තියේ තිබූ මුල් බදාම කොටස් ඇතැම් ස්ථානවල වර්තමානයේද දකින්නට ලැබෙනවා. පෙර පැවති ඉහළ මාලයට ගමන් කිරීමට තිබූ පියගැට පෙළ දෙක අදටත් දකින්නට පුළුවන්. ඒවා ඉදිකර තිබෙන්නේ දෙපස බිත්ති ආශ්‍රිතව. පියගැට පෙළ බුදු පිළිමය දෙසින් ආරම්භ වී ප්‍රධාන ප්‍රවේශය දෙසට ඉහළට ගමන් කරන ලෙස නිමවා තිබෙනවා. අතීතයේ පිළිමගේ අභ්‍යන්තරය මෙන්ම පිටත බිත්තිද සිතුවමින් අලංකාර කර තිබූ බව සැලකෙනවා. නමුත් අද ඉන් ශේෂව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. වර්තමානයේ එම ශේෂව ඇති සිතුවම් කොටස් උතුරු ප්‍රවේශ දොරටුවේ ආරුක්කු ආශ්‍රිතව දකින්නට ලැබෙනවා. ශේෂව ඇති සිතුවම් කොටස් වලින් ඒවා ඉතා අලංකාරව පැවති බව පැහැදිලියි. මේ උතුරු ප්‍රවේශයේ ඇති මුරගල් යුගලය හා කොරවක්ගල් යුගලයයි. මෙහිද ඇත්තේ පෙන සතකින් යුත් නාගරාජ රුව සහිත මුරගල්. ඒවායේ උස මීටරයකුත් සෙන්ටිමීටර 40ක් පමණ වනවා. කොරවක්ගල්ද මකර හා සිංහරූ කැටයමින් යුක්තයි. මෙහි පිය ගැටද නොයෙක් ඉරියව්වෙන් යුතු වාමන රූ වලින් සමන්විත වනවා. ප්‍රවේශ දොරටුවේ තිබූ ශිලාමය උළුවස්ස අදටත් දකින්නට තිබෙනවා. ලංකා තිලකය මහල් පහකින් සමන්විත වූ බවට වංශ කතා සඳහන් කරනවා. නමුත් අද දකින්නට ඇති සාධක අනුව එහි තිබී ඇත්තේ මහල් දෙකක් පමණයි. කෙසේ වෙතත් පිටත බිත්ති ව්‍යාජ මහල් පහකින් සමන්විත වනසේ ඉදිකර ඇති බවට අදටත් දකින්නට ලැබෙනවා.
එමෙන්ම පිටත බිත්ති ඉතා අලංකාර ලෙස විමාන හා දේව රූපවලිනුත් නොඑක් මෝස්තර කැටයමිනුත් සරසා තිබූ බව සඳහන් වනවා. ඒ අතරට සිංහ, හංස සහ වාමන රූපද අයත්. මුළු ගොඩනැගිල්ලම දිව්‍ය විමානයක් සේ දර්ශනය කිරීම එහි අරමුණු බව එයින් පැහැදිලි. එමෙන්ම මෙහි දැනට ශේෂව ඇති බෝධිසත්ව, දේව හා පරිවාර ප්‍රතිමාවල ශරීර ප්‍රමාණය ඔවුන්ගේ තත්ත්වය හා තරාතිරමට අනුරූපව නොඑක් ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කර ඇති බව සැලකෙනවා. ලංකාතිලක පිළිමගේ ඉදිරිපිට ඇති මෙම ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ හේවිසි මණ්ඩපය ලෙස. වේදිකාවක් හා ඒ මත පිහිටි ගල්කුළුණු වලින් ඒ සමන්විත වනවා. එයට ප්‍රවේශය ඇත්තේ බටහිර දෙසින්. ගොඩනැගිල්ලේ හැඩය සතරැස් වේදිකාවක සිව් දිශාවටම එයටම සම්බන්ධ වූ තවත් කුඩා වේදිකා සතරක් ලෙස සැලකිය හැකි. ඒ අනුව සම්පූර්ණ වේදිකාව වටා ඇති පැති ගණන 20ක්. එම පැතිවල ස්තම්භ මගින් වෙන් වූ අවකාශය තුළ සිංහරූ කැටයම් දක්වා තිබෙනවා. වේදිකාව මත ඇති කුළුණු ගණන 40ක්. ඒවාද ඉතා අලංකාර අන්දමින් කැටයම් කොට තිබෙනවා. පරාක්‍රමබාහු රජතුමාගේ තවත් උසස් කලා නිර්මාණයක් ලෙස තිවංක පිළිමගේ පෙන්වා දෙන්නට පුළුවන් මෙම තිවංක පිළිමගේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමගයක් වෙනවා. පොළොන්නරුවේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමගෙවල් තුනක් අපිට දැක්ගන්නට පුළුවන්. තූපාරාමය පිළිමගේ, ලංකාතිලක පිළිමගේ සහ තිවංක පිළිමගේ. මෙම තිවංක පිළිමගේ විශේෂයෙන් අපිට වැදගත් වන්නේ මෙය අනුරාධපුර පොළොන්නරු යුගය තුළ චිත්‍රකලා සම්ප්‍රදාය අතින් වැදගත්ම ස්ථානයක් බැවින්. මෙහි චූලකලා සම්ප්‍රදායට සහ මහකලා සම්ප්‍රදායට අයත් චිත්‍ර දැක් ගන්නට පුළුවන්. එබැවින් පොළොන්නරුවේ නිර්මාණය වුණු මහා කලාගාරයක් ලෙස මෙම තිවංක පිළිමගේ අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. පොළොන්නරු රාජධානි සමයේ නිර්මාණය වූ සුවිශේෂ ස්මාරක අතරින් එකක් ලෙස තිවංක පිළිමගේ කැපී පෙනෙනවා. පොළොන්නරු යුගයට අයත් සිතුවම් සුරක්ෂිතව දැකිය හැකි ස්ථානයක් වීමත් වාස්තු විද්‍යාත්මක වශයෙන් පෙන්නුම් කෙරෙන සුවිශේෂ ලක්ෂණත් හේතුවෙන් තිවංක පිළිමගය විශිෂ්ටත්වයට පත්වෙනවා. ගෙඩිගේ සම්ප්‍රදායට අයත් තිවංක පිළිමගේ මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද අතර පසුකාලීනව දඹදෙනියේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන්නට යෙදී ඇති බවට සාධක ලැබෙනවා. මෙම ප්‍රතිමා ගෘහය මුළුමනින්ම ඉදිකර ඇත්තේ ගඩොල් භාවිතයෙන්. ලංකාවේ අන් කවර තැනක හෝ දැකිය නොහැකි සංකීර්ණ විමාන සැලසුම් දැකිය හැක්කේ තිවංක පිළිමගේ පිටත බිත්තිවල. බිත්ති වලින් පිටතට පැන් වූ කුළුණු වල ඇති විමානයන්හි දේව රූප කැටයම් කොට තිබෙනවා. ඒවා අර්ධ උන්නත කැටයම්. ඇතැම් විමානයන්හි අර්ධ ගෝලාකාර ශිඛරයක් හෝ නැතහොත් එවැනි ශිඛර දෙකක් සහිතව ශිඛර නිර්මාණය කළ බව පෙනෙනවා. ගොඩනැගිල්ලේ පිටත බිත්ති, විමාන, දේව රූප, වාමන රූප, සිංහ රූප, හංස රූප, කුඩ්‍යස්තම්භ, බෝධිසත්ව ආදී නොයෙක් කැටයම් වලින් පරිපූර්ණ කොට ඇත. පිළිමගේ තුල දෙපස වේදිකාවේ රැඳ වූ ගල්කණු ආධාරයෙන් ඉහළ මහල් තනා තිබී ඇත.
තිවංක පිළිමගය මහල් ගොඩනැගිල්ලක්සේ පෙනෙනුවේ විමාන එකිනෙක ඉහළින් සකසා තිබීම හේතුවෙන්. මෙම විමාන ව්‍යාජ ස්තම්භවලින් බෙදා ඒ ස්තම්භ අතර විමානයක් නිමවා දේව රූපයක් ඉදිකොට තිබෙනවා. එම දේව රූප අතිශය කලාත්මක අයුරින් දිස්වනවා. මෙලෙස පිටත බිත්තිවල විමාන නිර්මාණය කළේ අලංකාරය සඳහාද නැතහොත් වෙනත් පරමාර්ථයක් සඳහාද යන්න විමසා බැලීම වටිනවා. අන් කවර ආරාමයක හෝ දැකිය නොහැකි නිර්මාණාත්මක කෞශල්‍යයක් සහිත වාමන රූප හමුවනුයේ තිවංක පිළිමගේ රූකම් අතරයි. විවිධ හැඟීම් රටාවන්ගෙන් හෙබි මෙම වාමන රූපවලින් ගොඩනැගිල්ලට ලැබෙන්නේ අමුතු ආකර්ෂණයක්. පිටත බිත්තිවල දක්නට ලැබෙන වාමන රූප විවිධ ඉරියව් මෙන්ම විවිධ හැඟීම් පළ කරන ස්වභාවයෙන් යුක්ත රූප. මෙම අපූරු කුරු මිනිසුන්ව පැරැන්නෝ හැඳින්වූයේ ඝන රූප වශයෙන්. සියලුම රූකම් රිද්මානුකූලව නිර්මාණය කිරීමට ශිල්පියා උත්සාහ දරා තිබෙනවා. තිවංක පිළිමගේ පාදමේ ජීවමාන ස්වරූපයෙන් නෙලන ලද ක්‍රියාශීලී ඉරියව් සහිත සිංහ රූප පෙළක් දක්නට ලැබෙනවා. සිංහයන්ගේ චර්යා රටාවන් තාත්විකව ඉදිරිපත් කිරීමට ශිල්පියා සමත් වී තිබෙනවා. හින්දු ගෘහ නිර්මාණ ශෛලියට අනුව නිම වී ඇති මෙම පිළිමගය මණ්ඩපය, අන්තරාලය සහ ගර්භගෘහය යන කොටස් තුනෙන් සමන්විතයි. තිවංක පිළිමගය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි තිබෙන සිතුවම් නිසා. පෙර සඳහන් කළ මණ්ඩපය, අන්තරාලය සහ ගර්භගෘහය යන ස්ථානවල විනාශයට පත් නොවුණු සිතුවම් දකින්නට පුළුවන්. පිළිමගේ තුල සිතුවම් ඇඳ ඇත්තේද ක්‍රමවත් සැලසුමකට අනුව. පිළිමගේ පිටත කොටස බෝධිසත්ව අවදියේ පාරමිතාවන් දැක්වෙන ජාතක කතා සඳහාත්, මැද කොටස දේව අවදියටත්, අභ්‍යන්තර කොටස බුද්ධත්වයෙන් පසු අවස්ථාවන් පිළිබිඹු කිරීමටත් වෙන් කර තිබෙනවා. පිළිමගේට ඇතුල් වී ඉදිරියට යන විට වම්පසින් පළමුව දැකිය හැක්කේ ආසංකවතී ජාතකය. ඊළඟට සස ජාතකය නිරූපණය වනවා. ඊට දකුණින් තිබෙන්නේ කාලගෝල කතාව නිරූපණය කරන සිතුවමක්. මහාමායා දේවිය දුටු සිහිනෙන් සහ බෝසත් උපතද එහි සිතුවම් කර තිබෙනවා. මීට අමතරව මහා සුදස්සන සහ තේමීය ජාතක කතාද විදුර, චුල්ලපදුම සහ මෛත්‍රී බල යන ජාතක කතා මෙහි සිතුවම් කර තිබෙනවා. වම්පස බිත්තිය පුරාම දක්නට ලැබෙන්නේ තුසිත දෙව්ලොව සිටි බෝසතුන් හට බුදුවීමට දෙවිවරුන් විසින් කරන දේවාරාධනාව නම් සිතුවම. බුදු පිළිමේට ඉදිරිපස බිත්තියේ සතරවරම් දෙවිවරුන් සිතුවම් කර තිබෙනවා. ගෙඩිගේ සම්ප්‍රදාය අනුව ඉදිකර තිබෙන පොළොන්නරුවේ දක්නට ඇති පිළිම ගෙවල්වල හිඳි හෝ හිටි බුදු පිළිම දක්නට ලැබෙනවා. තිවංක පිළිමගේ තුළ නිර්මාණය කර ඇති හිටි පිළිමය පද්මාසනයක් උඩ වැඩ සිටිනවා. අභය මුද්‍රාව නිරූපිත එම බුදු පිළිම වහන්සේගේ උස අඩි 35ක් පමණ වුණත් වර්තමානයේ වන විට එහි හිස කොටස දක්නට ලැබෙන්නේ නැහැ. එම හිටි පිළිමය දන, උකුල සහ උරහිස යන තුන් තැනින් නැමෙනසේ ඉදිකර තිබුණු නිසා මෙම පිළිමයට තිවංක පිළිමය යන නාමය ලැබී තිබෙනවා. ගර්භගෘහයේ තුල දේවාරාධනාව හා සංකස්ස හිනිමං දර්ශනය සිතුවමට නගා තිබෙනවා. තිවංක පිළිමගේ සිතුවම් අතරේ ඉතා ප්‍රකටව ඇති සංකස්ස පුරේ සිට මාතෘ දිව්‍ය පුත්‍රයාට
බුදුරජාණන් වහන්සේ දම් දෙසා ආපසු වඩින අවස්ථාව නිරූපිත කරන සිතුවම නිර්මාණය කර ඇත්තේ විශාල සිතුවමක් ලෙසින්. මෙහි බුදුරුව විශාලව දක්වා රන් හිනිමග පසුපසින් පෙන්වා ඇති අතර රන් හිනිමගෙන් බසින බුදුරජාණන් වහන්සේට ගෞරවය පිණිස චත්‍රයක් ඔසවා ඇති ආකාරයේද චිත්‍රයට නගා තිබෙනවා. මනා සංයමයෙන් භාවිත කරන ලද රේඛාව චිත්‍රයට ජීවය එක් කර තිබෙනවා. දේව ආරාධනය නම් සිව්වරම් දෙවිවරුන් දැක්වෙන සිතුවමි ඇති වෙනස් ආකාරයේ මුහුණේ නෙත්හා මුව වෙනස්ම ආකාරයට නිර්මාණය කර ඇති අතර ගෝලයක් බඳු හිස් පළඳනාව නරඹන්නාගේ අවධානය දිනා ගන්නවා. මේ ගොඩනැගිල්ලේ දිග අඩි 133ක් පමණ වන අතර පළල අඩි 67ක් පමණ වනවා. ආරුක්කු හැඩයෙන් ගඩොලින් කළ පියස්සක් තිබූ මෙහි උස අඩි 55ක් පමණ වන්නට ඇතැයි අනුමාන කරනවා. මෙහි බිත්ති අඩි 7 සිට 12ක් පමණ වන ඝනකමින් යුක්තයි. මෙහි වාකවුළු 8කි. ඒ පිටපැත්තේ 6ක්ද ඇතුළත 2ක්ද වශයෙන්. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී පශ්චාත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කර ඇති බවක් පෙනෙනවා. මේ බුදුරුව ප්‍රදක්ෂිණා කරමින් වන්දනා කිරීමට හැකිවනසේ විහාරගේ ඇතුළු ගර්භයේ ප්‍රදක්ෂිණා පතයක් සකසා තිබෙනවා. මෙහි පියස්ස නිමවා ඇත්තේ ගඩොලින්. මෙම ප්‍රතිමා ගෘහය පොළොන්නරුවේ තූපාරාම ප්‍රතිමා ගෘහයටත් ලංකාතිලක ප්‍රතිමා ගෘහයටත් වාස්තු විද්‍යාත්මකව සමානයි. තිවංක පිළිමගේ මතු මහලක් පිහිටා තිබූ බවට සාධක තිබෙනවා. වම්පස බිත්තියට සමාන්තරව පිහිටි හිනිපෙළ ඊට සාක්ෂි දරනවා. අන්තරාලයේ සිට ප්‍රතිමා ගෘහයෙන් නික්මෙනු පිණිස මගක් සහිත දොරටුවකි. එහි පියස්සේ පවා අලංකාර සිතුවම් පැවති බවට සාධක හමු වෙනවා. සැබවින්ම මේ ඓතිහාසික පුලතිසි පුරවරය, මේ පොළොන්නරුව සියවස් කිහිපයක් පුරාම විටක අපේ මුළු ලක් දෙරණම එක්සේසත් කළ මහා රජවරු හිටිය. ඒ වගේම තවත් විටක මුළු රටම බත බුලතින් සරුසාර කළ රජවරු සිටිය. ඒ වගේම තවත් විටක මෙවන් වූ අතිශය සංකීර්ණ මහා කලා නිර්මාණ, මහා සාහිත්‍ය නිර්මාණ මුළු ලොවටම දායාද කළ රජවරු සිටිය මහා පුණ්‍ය භූමියක්. මෙවන් වූ සුවිශේෂී රජවරුන් නිසා ඔවුන්ගේ දැක්ම අනුව ගිය ඒ මහා ජනතාව ඉතාමත් විනයවත්ව මෙවන් වූ දායාද අපට එකතු කරපු නිසයි අදටත් මුළු ලොවක් හමුවේ සියලු විදේශීය සංචාරකින් පවා මවිතයට පත් කරන මේ මහානර්ග කලාකෘතීන් අපට ඉතිරිව තිබෙන්නේ. ඉතින් ඔබේ අපේ යුතුකම නොවේද ඒ මහා අතීත උරුමය මතු පරපුරටත් රැකදීම. ඉතින් මේ වෙනුවෙන් අතීත උරුමයන් සොයා යන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ තුළින් අප තවත් මෙවැනිව අද්විතීය සුවිශේෂී පුරාවිද්‍යාත්මක වටනාකමින් හෙබිතැන් සොයාගෙන යමු.